Nippon Paint Medifresh, a powerful combination of zinc, iron, and silver. ලංකාව දැන් අලුත් පනතක් තියෙන ඔන්ලයින් සේෆ්ටි පන්දම මන්දේක සමහර නාලිකාවල ඉරා කෙලින්ම මගේ නම කියලා කතා කරලා දෙනවා WTM නෙමෙයි ATM කියලා උත්සවයක් තියෙනවා ඩුබායි වල මම ඒකටවත් යන්නේ නැහැ කියලා තීරණය කරා මොකද ගියොත් කියලා මම සල්ලි එකතු කරන්න ගියයි කියලා. ඒ නිසා ලංකාව වැඩක්වත් කරන්න යන්නේ නැත්නම් තත්ත්වය කත් වෙලා තියෙන මොහොතක මම පොලිස් ප්‍රතුමාට කම්ප්ලේන් එකක් ඉදිරිපත් කරනවා. මේ බොරු සයිට් වල සංචාරක මණ්ඩලයේ මේ වීසා එක ගැහුවා. සංචාරක මණ්ඩලයේ මේ වීසා එක දැම්ම සංචාරක මණ්ඩලයේ තමයි මම තමයි මේකේ සම්පූර්ණ ඉන්දියාවේ කම්පැනිය පිටිවසීටිය කියලා දැන් මේක දන්නේ නැති තව ප්‍රශ්නයක් තමයි කියපු එක ස්ටේට්මන්ට් එකක් තමයි මොකද අර මම කිව්වම ඉන්දියාවේ කම්පැනියකට එයාපෝට් එක ලැබෙයි කියලා ඒ හිතන්නේ ආගමන විද්‍යාවක් තියෙන එයාපෝට් එකද එයාපෝට් එකයි තියෙන්නේ සිවිල් ඒවියේෂන් ඩිපාර්ට්මන්ට් එකද ඒකයි තියෙන්නේ නිවාස පරිපාලනමතුම ඉමිග්‍රේෂන් නැයි කියන්නේ ටිරානල සමතුම අතර මේ දෙකේම කිසිම සම්බන්ධයක් මගේ නැහැ නමුත් මම කිව්වේ එයාපෝට් මැනේජ්මන්ට් කියන්නේ ඉමිග්‍රේෂන් කියන්නේ දෙකක් ඒක නොදන්න මිනිස්සු මේකට අපිට කියුස් කිරීම සම්බන්ධයෙන් මම මුලින්ම මේ සම්බන්ධයෙන් අද පොලිස් ප්‍රතුමාටත් ඇරියා මේ නීති කටයුතු කරන්න කියලා මොකද මිනිසුන්ට බොරු චෝදනා එල්ල කිරීමේ සීමාවක් තියෙනුනේ අද දවසේදී මේ වීසා එක ප්‍රශ්නයක් තියෙනවා මම පැහැදිලිව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ප්‍රකාශයක් කරා 27/2 යටතේ සජිත් ප්‍රේමදාස මහත්මයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඔබතුමාලා දන්නවා ඇති ලංකාවේ ගැසට් දැන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ අපි ඒ කාලේ ඉනවන්නේ කැසට් ගහනවා වගේ ගැසට් ගහනවා කියලා කට්ටිය ඊට පස්සේ අපි ওই ගැසට් ගහන ක්‍රමය වෙනස් කරා ඒ ගැසට් ගහන ක්‍රමය අනුව දැන් තියෙන නීතිය තමයි ඉස්සෙල්ලාම කැබිනට් වලට ඇවිල්ලා ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවෙන් සම්මත වුණාට පස්සේ තමයි ගැසට් එකක් ගහන්නේ. ඒතකොට පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියත් මේක දැකලා නැහැ කියන්නේ මේ ගැසට් එක. ඒතකොට පාර්ලිමේන්තුවට යන්නේ නැතුව ගැසට් එකක් ගහන්න බෑ. ඉතින් මම සයිත් ප්‍රංගස මහත්තයා මගෙන් කවුරු හරි ලියලා දුන්න ප්‍රශ්න අහන්න නැම් වෙලා ඒ ලියලා දීපු ප්‍රශ්නයක් අහපුවල මම මේකට උත්තර දුන්නේ ඔබතුමා මේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාලත් මේකට සම්බන්ධ වෙච්ච ගැසට් එකක් කියලා බැත්තසම මම ඒ වෙලාව මම වගකීම බාරගත්තා. මම මටත් කලෙක්ටිව් රෙස්පොන්සිබිලිටි කියලා එකක් තියෙනවා. කැබිනට් එකේ දාන පත්‍රිකාවක එදාසෙ මම කැබිනට් එකේ මම අපේ WTM කාලෙද කොයිද කැබිනට් පේපර් එක ආවේ. එතකොට හිටියේ නැහැ. හැබැයි මට ප්‍රශ්නයක් මේක ඇතුලේ තියෙනවා. මොකද සාමාන්‍යයෙන් සංචාරක ශේෂ්ත්‍රයට බලපාන කරුණක් කැබිනට් වල එනකොට ඒවට ඔබ්සර්වේෂන් අපෙන් ගන්න ඕනේ. කියන්නේ අපේ අමාත්‍යංශයේ නිලධාරින්ගේ ඔබ්සර්වේෂන්. අපේ ඔබ්සර්වේෂන් එකක් නැහැ ඒක ඇතුලේ. ඒ නිසා මෙතන පුංචි දරදී ඉඟීමක් එන්න පුළුවන් ඕන කෙනෙක්ට අපි දැනගෙන හිටියා කියලා. හැබැයි මේකේ දැනගෙන ඉඳීමට වඩා වෙලා තියෙන්නේ ඊට වඩා ආරක්ෂාව සහ නොයෙකුත් හේතු සම්බන්ධ මම මෙතන මේ කැබිනට් පත්‍රිකා ඔක්කොම මේ ෆයිල් එක තියෙනවා ඔබතුමාලට මම දැක්කේ මේ ඉමිග්‍රේෂන් එක මේ හේතුව කරපු එක හේතුවක් තිබුණා හේතුව තමයි ජනාධිපතිතුමා ගොඩක් සංචාරක කට්ටියගේ ඔය පළාතවල මිරිස්ස මුහුදේ ගියා තිරුකුණාමලේ ගියා අරුගම්බේ ගියා එතුමා එහේ අන අවස්ථාවේදී මිනිසුන්ගෙන් ලොකුම ඉල්ලීමක් තිබ්බා වීසා එක දවස් 30ට වඩා දෙන්න කියලා එතකොට අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තිබ්බා ඩොලර් 75ට මාස 6ක් මල්ටිපල් එන්ට්‍රි එකපාරක් ඇතුළට එනකොට ඒගොල්ලන්ට දවස් 8ක් දක්වා එකපාරට ඉන්න පුළුවන් කියලා මොකද ගොඩක් සුද්ධෝ ඇවිල්ලා ඒගොල්ලන් තව වැඩිපුර කාල එක්ස්ටෙන්ඩ් කරන්න අපේ ඉමිග්‍රේෂන් එක ගියාම දවස් ගානක් ඊතර රස්තිය අද වෙන්න ඕනේ කොළඹට එන්න ඕනේ මේ ප්‍රශ්නේ නිසා මේගොල්ලන් අලුත් වීසා එකකින් රියුස් කරලා තිබ්බා. ඒක එක දෙක ඇවිල්ලා ලොකුම ප්‍රශ්නේ වුණේ අර දවස් 30ේ වීසා එක අර වෙබ්සයිට් එකේ නොතිබීම. ඒක දැක්ක ගමන්ම අපි ඒකට මැදිහත් වෙලා අපි කැබිනට් වල කතා කරලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඊට පස්සේ දවස් 30ේ ඒ තිබ්බ ගණනටම සාක් කන්ට්‍රීස් වලට ඩොලර් 35ට සාක් නොවන කන්ට්‍රීස් වලට ඩොලර් 50 තිබ්බ ගානටම තිබ්බා. දැන් ගැටලුව නිර්මාණය වෙන්නේ කවුද මේ කම්පැනියක් ඉන්නේ කියලා. දැන් ඔය කියන්නේ ඒකත් මගේ කම්පැනියක් වගේ නේ කතා කරන්නේ. දැන් VFS කියන්නේ ලෝකේ මම මේ VFS කම්පැනිය ගැන මම ගත්ත හොයලාගත් එක. මම මේ සම්බන්ධයෙන් අපි අමාත්‍යංශය ගෙන්නලවත් අපිට කතා කරලවත් අපිත් එක්ක මුකුත් මේ ගැන සාකච්ඡාවක් තිබුණ නැහැ. නමුත් මේක ඇවිල්ලා මගේ යටතේ තියෙන එකක් නෙමෙයි. ඉන්සේ ගොල්ලන් මගෙන් අහන්න එහෙම නැත්නම් සංචාරක අමාත්‍යංශයෙන් අහන්න කිසිම උමනාවක් ඒගොල්ලන්ට තිබිලා නැහැ මේ about VFS Global as the world's leading outsourcing and technology services specialist VFS Global embraces technology innovation including generative AI support to governments and diplomatic missions worldwide the company manages non-judgmental and administrative tasks related to applications of visa passport and consular services for client governments increasing productivity and enabling them to focus entirely on the critical assessment responsible approach to technology development adoption integration the company prioritizes ethical practices and sustainability while serving trusted partners as 67 ලෝකේ රටවල් 67 client governments operating over 3353 application centers මේක තමයි මේකගේ headquarters is in Zurich and Dubai and backed by a majority stakeholder Blackstone along with Swiss based Kuni and Hugen Tobler Foundation and EQT මේ VFS එක මම මේ හොයලා බලුවා මොකද්ද මේ කම්පැනිද මේ ඉන්දියන් කම්පැනියක් කරවන්නේ වගේ කියලා කියන නිසා මේ ප්‍රශ්න සියලු දේට සඳුදා දවසේ තිරාන්නලස් මැතිතුමා මීඩියා සාකච්ඡාවක් තියලා මේ ඔක්කොම ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් උත්තර දෙන්නේ තුමා සූදානම් වෙන්නේ. හැබැයි මෙතනදී තේරුම් ගත යුතු දේ තමයි
වැරදි ප්‍රචාරණ ගෙනියන එක වැරදි. මොකද අපි කැබිනට් පත්‍රිකාවක් දැම්මා රටවල් 60කට වීසා ෆ්‍රී ඉල්ලලා. මම එයාපෝට් එකේ වෙච්ච සිද්ධිය ගැන මම කතා කරන්න කැමති නැහැ. නමුත් ඔබතුමාලා බැලුවොත් එතන කවුද වීඩියෝ කරන්නේ කියලා ඔබතුමාලට තේරෙන්නේ නැති මොකක් හරි මෙතන වෙන අස්සේ වැඩකුත් තියෙනවා කියලා. මොකද හොයලා බලපුවම මොකද සංචාරකයෙක්ට අතපසු වීමක් එමත අමාරුවක් වෙනවනේ අපි ඒක හොයලා බලනකොට අපිට ආරංචිනේ ඒ එදා දවසේ ඉමිග්‍රේෂන් එකේ එතන ආපු ඒ ප්‍රයිවට් ආයතන කෙනාට ඉන්ටර්නෙට් දීලා නැහැ. එතකොට විනාඩි 15ක් විතර පරක්කු වෙන මිනිහ පොලිම නෝ ෆ්ලයිට් වලින් බැසම එක දිගට එද පොලිම දික් වෙනවනේ. ඊට පස්සේ දීලා තියෙනවා මෙයාට ගන්න කියලා මෙයාගේ ටෙලිෆෝන් නම්බර ඉල්ල ගන්න මෙයාගේ ඊමේල් ඉල්ලන්න ඉන්න තැන ඉල්ල තේවර සිස්ටම් එකේ නෑ වෙන්දර කරන්නේ පාස්පෝර්ට් එක ස්කෑන් කරලා ස්කෑන් කරපස්සේ වීසා ඉෂු කරා. විනාඩි ගානක වැඩසටහනක් තිබුණේ. ඒක ඩිලේ කරපුවම මිනිස්සු පැය දෙක අමාරු තුන පාස්පෝර්ට් එයාපෝට් එකේ කියු එක ඇතුලේ හිර වුණා. මම දන්න තරමේ වීසා ලංකාවේ ඉස්සර තියෙනකොට මිනිස්සු ගොඩක් මේ ඇත්ත කියන්නේ ට්‍රැවල් ඒජන්ට්ලා මේක දන්නවා. ඒගොල්ලන් හෑන්ඩල් කරපු කස්ටමර්ස්ලා කියපු දේවල් ඒගොල්ලන් දන්නවා. සමහර රට අපේ වීසා එකේ ETA සිස්ටම් එක යනකොට ෆේක් සිස්ටම් 3-4ක් තියෙනවා. ලංකාවේ සයිට් කියලා හොර ඉන්දියාවේ එක එක රටවල් වල ස්කෑම් කරන මිනිස්සු ඔය වෙනම ජෙනරේට් කරලා ඒකට යනවා. සමහරු ඩොලර් 70 80 90 ගෙවනවා. ඒ කියන්නේ ඉක්මනට විනාඩි දෙකෙන් වීසා එක දෙනවා රේ මේ කියලා. සමහර රට ලංකාවට ආපම ඒ ගාන ගෙවලත් රිසිට් අතරම වට එහෙම වීසා එකක් සිස්ටම් එක ඇතුළට ඇවිල්ලා නැහැ. ඉතින් මේක ගොඩක් මේ සිස්ටම් එකේ يعني හැක් වෙන්න පටන් ගත්තා, සිස්ටම් එක ඔපරේට් වෙන්න නැති වෙන්න පටන් ගත්තා, ඉමිග්‍රේෂන් එක ඇතුළේදී ප්‍රශ්න වෙන්න පටන් ගත්තා. මේ හේතු නිසා සමහර සුද්දෙක් ඇවිල්ලා ඉමිග්‍රේෂන් අපිට කියලා තියෙන කම්ප්ලේන්ට්ස් සමහර මිනිස්සු එතනදී ඩොලර් 100 200 ගෙවලා තමයි ලංකාව ඇතුළට ඉතින් මේක සිකියෝඩ් සිස්ටම් එකක් අද මේ ලෝකේ රටවල් 67ක් හදපු සිස්ටම් එකක්. එහෙම නැතු ඕනේ දැන් අපි කවුරු හරි ගුරාමි කම්පැනියක් හොයාගෙන කවුරුත් අහලා නැති කම්පැනියකට වීසා හදන්න දුන්නන මම හිතන එතනදී වැරදි. හැබැයි මම කියන්නේ මේකට මගේ සම්බන්ධයක් නැහැ. කරුණාකරලා ඉමිග්‍රේෂන් එමුතුමාගෙන් මේ ප්‍රශ්න අහන්න. මොකද එතුමන්ලා ගත්ත හේතුවක් ඇති. ලංකාවට ETA සිස්ටම් එකක් අවශ්‍ය වෙන්නේ ලංකාවට එන යන මිනිස්සු කවුද කියන එක ලංකාව අපි දන්නවා මත්ද්‍රව්‍යවල ට්‍රාන්සිට් පොයින්ට් එකක් කියලා ලෝකේ හැමතැනම ප්‍රසිද්ධත්ව නමක් තමයි ලංකාව. ඉලීගල් ඇක්ටිවිටීස්, ටෙරරිසම් ඇක්ටිවිටීස් ලංකාවේ ඕනතරම් වැටකාලා තිබෙන. ඒතර ඉමිග්‍රේෂන් එකෙන් තමයි මේ ඔක්කොම පනින්නේ කියන චෝදනාව තිබුණා රටක් ඇයිද? ඒ නිසා ලෝකේ තියෙන හොඳම සිකියෝඩ් සිස්ටම් එකක් ගත්තොත් ඒ මිනිසුන්ට ගෙවීමක් කරන්න වෙයි. මම දැක්කා ලංකාවේ ඉන්න සංචාරක ඔස්තාර්ලා එමේ හිටපු තනතුරුල ඉඳන් හිටපු නෝනලා එහෙම ඔස්තාර්ලා ගොඩාක් ඒවා දැන් ගහනවා මෙච්චර මුදල් මෙහෙම යනවා අරම යනවා මෙහෙම ගෙවෙනවා එහෙම කියලා. ඊට වඩා හොරෙන් ගන්න එක හොඳද කියලා මම අහන්නේ. හොරෙන් ඉඩම් අයිති කරගන්න එක හොරෙන් ওই වගේ ඒවා කරන එක ඊට වඩා හොඳද කියලා මේ මැඩම්ලගෙන් අහන්න ඕනේ. ඒ නිසා ඒ වගේ මේ 2:50ට වැටෙන්න එපා. මොකද මම දන්නේ මේක දේශපාලනේ පැත්තෙන් දැන් එන්නේ. දැන් මේ ජනාධිපතිනේ දැන් කවුද මම ඒ ජනාධිපතිවන් ආ මොන කෙංගෙඩියකටද මේ වෙලාවේ මේක දාගන්නේ කියලා. මොකද මේ ජනාධිපතිගේ ඡන්දයක් තියෙනවා. හැබැයි වැඩක් කරන හොරකම් කරන්න නැති මිනිහෙක් හොඳ විදියට හරි විදියට යමක් කරන්න කැමතියි. එහෙම නැත්නම් මිනිස්සු හොරකම් කරනට අකමැති නායකයෙක් ඒක හරි සිස්ටම් එකකට ගේනවා ඇති. මොකද ඔය කියන කම්පැනි වලින් කොමිෂන් ගහන්න පුළුවන්ද කියලා මන් නම් දන්නේ නැහැ. Yeah, so there is two companies. So I think these are the technical things which we'll have to ask on Monday from Kiran Alas because he is the one who is responsible for that cabinet paper when it was presented. So I think he will have a more insight onto it and that's what I'll have to say. Yeah, so he'll say actually this has come to cabinet and this has come as saying that a visa facilitation visa facilitation system ekak enawa kiyala I knew but we didn't know exactly the implementation date or the technical details so we in the gazette also they only mention the $35 or the $50 the service fee was not mentioned in the gazette so basically when you say a company has been given they say what the government is charging they don't have that charge to be gazette apparently that is not necessary so but we are I'm also seeking some legal advice to see whether it was not needed or not but whoever seen even probably the official also would have seen it they would have seen the same charges being there so there was no difference jayagamu sri lanka mulatiwalata svidesh pakiya avastha me 3 saha 4 pudukudirippu mahajana kridanganeedi